මේ සිද්ධියේදී වන්දනාකාර නිලධාරීන් දෙදෙනෙක් එම රැඳවියන්ගේ අත්අඩංගුවට පත් වෙලා ඔවුන් අදවා තබාගෙන සිටියා. ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශත් ඊයේ දිනේදී ලබාගෙන තිබෙනවා විස්තරාත්මක ප්‍රකාශ. මේ සම්බන්ධයෙන් පශ්චාත් මර පරීක්ෂණ දෙකක් මේ වන විට පවත්වලා තියෙනවා. පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය වරුන් ඒ වගේම ගිනියාවි විශේෂඥයෙක්ගේ ප්‍රධානත්වයෙන් මෙම පශ්චාත් මර පරීක්ෂණ පැවැත්වෙන්නේ. කෙසේ වෙතත් මේ මෘත ශරීර සම්බන්ධව අධිකරණයේ විසින් ඉදිරියේදී නියෝගයක් ලබා දීමට නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා. මේ අතර පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බහරේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමු වීම සඳහා හෙට දිනේ ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය සලසා දිය හැකි බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. අත්අඩංගුවේ පසුබිම නීතිඥ හිස්බුල්ලා මහතා හමු වී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනුකල පෙත්සමක් අද කැඳවනු ලැබ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුසන්ත බාලපටිවෙන්දි මහතා මෙම දැනුම් දීම සිදු කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ රාත්‍රී පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ ලංකා සතුස ආයතනයේ වාහන අවභාවිතාවක් කිරීම සම්බන්ධයෙන් 2015-2019 අතර කාලයේ මෙම අවභාවිතාවන් සිදු වී ඇති බවට වාර්තා වෙනවා. එසේ අත්අඩංගුවටගත් පුද්ගලයන් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කර ඇති අබ්දුල්ලා මොහොමඩ් මහරුප් නැමැති අය සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි ෆාරුක් මොහොමඩ් අස්ලාම් නැමැති අයෙක්. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.